ඔබ සමහරට සමාජවාද ප්‍රධාන ප්‍රවෘති මාධ්‍ය තුලින් දකින්නට ඇති. මහා බ්‍රිතාන්‍ය මේ වෙද්දි ක්‍රමයෙන් සුදු ජාතික නොවන ජනතාවට එරෙහිව යම් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් උද්ගත වෙලා තිබෙන බව. අද අපි විශ්වලෝකයේ ඉන්න ඔබත් සමග තොරතුරු බෙදා හදා ගන්න බලාපොරොත්තු වෙන්නේ මෙවන් තත්ත්වයක් එංගලන්තය තුළ උද්ගත වීමට හේතු පාදක වුණු සිදුවීම් මාලාව හා මේ වෙද්දි එංගලන්තය තුළ ඇත්තරම සිදුවන්නේ මොකක්ද කියන එක පිළිබඳව. මේ සියලු කරුණු කාරණා අකුරක් නැර දැන කියා ගන්න සුපුරුදු පරිදි අදත් අපි ඔබට ආරාධනා කරනවා රැඳෙන ලෙස අප සමග මේ සුවිශේෂී වීඩියෝවේ අවසාන තත්පරය දෙක්ක. එංගලන්තයේ එතරම්ම සාමකාමී රාජ්‍යයක් නෙවෙයි. මොකද එංගලන්තය තුළ සංක්‍රමණිකයන්ට හා කළු ජාතිකයන්ට බොහෝ කෙනෙහිලිකම් සිද්ධ වෙනවා. කාලයක් තිස්සේ රට තුළට පැමිණෙන සංක්‍රමණිකයන් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවීමට පටන් ගත්තයින් පස්සේ මේ තත්ත්වය තවත් උග්‍ර වුණා. නමුත් අද මහා බ්‍රිතාන්‍ය තුළ පැතිරලා යන මේ ප්‍රචණ්ඩකාරී කෝලාහලවලට ප්‍රධානතම හේතුව, එහෙම නැත්නම් ආසන්නතම හේතුව එය නොවන බව අපි ඔබට සඳහන් කළ යුතුයි. මේ ප්‍රචණ්ඩකාරී තත්ත්වයට මූලික හේතුව බවට පත් වුණේ එංගලන්තයේ සවුත් පෝර්ට් නගරයේ ජූලි මාස 29 වෙනිදා පැවති නර්තන හා යෝග වැඩමුළුවක සිදුවුණු පියනුවක්. ඒ ප්‍රහාරයෙන් එදිනම කුඩා ළමුන් 3 දෙනෙකු මියගොස් තවත් ළමුන් 6 දෙනෙකු ඇතුළු තවත් 2 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමක් සිදු වෙනවා. මෙම පිහිනුම් ප්‍රහාරය සිදු කළ බවට සැක කෙරෙන 17 වැනි තරුණයෙකු මිනිමැරීම හා මිනිමැරීමට තැත් කිරීමේ චෝදනාව මත එංගලන්ත පොලිසිය විසින් අත්අඩංගුවට තිබුණා. මෙම සිදුවීමෙන් කෝපයටපත් නගරවැසියන් ඉන් පසු දිනම ඉස්ලාම් දේවස්ථානයකට ගල්ගසා විනාශ කර එයින් නොනැමති පොදු දේපළවලට ගිනි තබමින් ප්‍රචණ්ඩ ලෙස හැසිරී තිබූ බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 39 දෙනෙකු රෝහල්ගත කිරීමට පවා එහිදී සිදු වුණා. මෙම ප්‍රකෝපකාරී ක්‍රියාවන් වැළැක්වීම සඳහා සවුත්පෝට් ප්‍රදේශයේ 24 පැය පුරා පොලිස් ඇඳර නීතිය පනවා තැබීමටද එංගලන්ත රජයට සිදු වුණා. පියනු ප්‍රහාරයෙන් දින 2කට පසු නගරවාසීන් පිරිසක් මේ ප්‍රදේශයේ පිහිටි තවත් ඉස්ලාම් දේවස්ථානයකට සහ එහි රතගාලේ නවතා තිබූ මෝටර රථවලට ගල්මුල් ප්‍රහාර එල්ල කර තිබූ අතර අනතුරුවේ මැඩ පැවැත්වීමට පැමිණි පොලිස් නිලධාරීන්ටද ප්‍රහාර දී ඇතැයි වාර්තා වුණා. අනතුරුව කලහකාරී ලෙස ඇසිරුණු එම පිරිස පොලිස් වෑන් රථයකටද ගිනි තබා පොලිස් සුනකයන්ටද ප්‍රහාර එල්ල කර ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කළා. මේ විදිහට තමයි එංගලන්තය තුළ මේ කෝලාහලය ආරම්භුනේ. ඉස්ලාම් භක්තිකයන්ට එරෙහිව මුලදී ආරම්භුණු මෙම විරෝධතා ක්‍රමයෙන් අන්තවාදී කෝලාහලයක් බවට වර්ධනය වුණා. විදේශ මාධ්‍ය සඳහන් කරන ආකාරයට එංගලන්තයේ සිටින අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් ඔවුන්ගේ අදහස් ප්‍රවර්ධනය කිරීමට සහ සුදු ජාතිකයන් නොවන ප්‍රජාවන් බිය ගැන්වීමට මෙම සිද්ධිය අවස්ථාවක් කරගන්න සමත් වෙලා තියෙනවා. මේ අනුව තමයි එංගලන්තයේ විවිධ ප්‍රදේශවල සංක්‍රමණිකයන් හට පහර දීම හා ඔවුන්ගේ දේපළවලට හානි කිරීම ආරම්භ වෙන පටන් ගත්තේ. මේ නොසන්සුන්තාවේ මැද්දේ කැරලිකලුවන් පොලිසිය විතර මෙන්ම හෝටල්වල සිටින සරණාගතයන් ඉලක්ක කරගෙන ගඩොල්, දුම්බෝම්බ වැනි දේවල් වලින් ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කර තිබෙනවා. සවුත්පෝට් නගරයේ නැරඹුණු මේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉතා ඉක්මනින් හල්, ලිවර්පූල්, මැන්චෙස්ටර්, බ්ලැක්පූල් සහ බෙල්ෆාස්ට් ඇතුළු එක්සත් රාජධානී අනෙකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත වීම දැන් සිදු වෙලා තිබෙනවා. බොහෝ ස්ථානවලදී සුදු ජාතික තරුණයන් ආරක්ෂකයන් සමග ගැටෙන අයුරු විදේශ මාධ්‍ය වාර්තාකට තිබුණා. කෙසේ නමුත් අගමැති කියස්ටාම මේ සිදුවීම අන්ත දක්ෂිණාංශික මැරකම් ලෙසට හඳුන්වා තිබෙනවා. එවගේම මෙම ක්‍රියාව සාධාරණය කළ හැකි කිසිදු මගක් නැති බව ඔහු තරයේ කියා සිටියා. කොහොම වුණත් මේ වෙද්දි මේ සිදුවීම් සමාජ මාධ්‍ය තුළ සිදුවෙන වැරදි අර්ථකථනයන් නිසා හා මාධ්‍ය තුළින් තොරතුරු අඩුවෙන් වාර්තා කිරීම නිසා උඩුදුවන ලද දෙයක් බව ක්‍රමයෙන් අනාවරණය වෙමින් පවතිනවා. පිහියනුව පිළිබඳ පුවත වාර්තා වූ විට ප්‍රහාරකයන් කවුරුන්ද යන්න පිළිබඳ වැරදි තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර තිබුණා. ඝාතකයාගේ වයස අවුරුදු 17ක් බව පමණක් පොලිසිය විසින් තහවුරු කළ නමුත් අන්ත දක්ෂිණාංශික සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් විසින් පතුරවන ලද කටකතා අනුව ප්‍රහාරකයා බෝට්ටුවකින් එක්සත් රාජධානියට පැමිණි මුස්ලිම් සරණාගතයෙකු වන බවට තොරතුරු ඉතා ඉක්මනින් පැතිර ගියා. මේ අනුව තමයි සරණාගතයෙන් රැඳී සිටින හෝටල්වලට පවා මෙම විරෝධතාකරුවන් පහර දෙන්නට පටන් ගත්තේ. කොහොම නමුත් මේ පහර දීම හමුවේ රටවල් රැසක් එංගලන්තය වෙත සිදු කරන සංචාර නවතා දමන ලෙස තම රටේ ජනතාවට දැනුම් දුන්නා. මේ අතර ලාංකිකයන්ට පවා නිවස තුළ රැඳී සිටින ලෙසයි සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පාර්ශ්වයන් විසින් ඉල්ලා සිටියේ. මොකද පසු දින කීපයේ සරණාගතයන්ට පමණක් නොවේ සංක්‍රමණිකයන් හටත් ප්‍රහාර එල්ලන තත්ත්වයක් වාර්තා වුණා. මේ අතර මේ කෝලාහල ඇති කරන පිරිස් විසින් විවිධ මංකොල්ල කෑම් පවා සිදුකොට තිබෙනවා. ඊසාන දිගේ එංගලන්තයේ නගරයක් වෙන සන්ඩර්ලන්ඩ් පිහිටි ග්‍රේකස් බේකරේ ශාඛාවක් මෙන්ම
නැට්වෙස් බැංකුවක්ද බිඳදමා ඇති අතර වයඹදිග බ්ලැක්පූල්ලේ සාප්පු මධ්‍යස්ථානයක්ද මෙලෙස ඔවුන් විසින් කොල්ලකා තිබුණා. විදෙස් මාධ්‍ය විසින් ඊසානදිග හල් ප්‍රදේශයේ සිදු කොල්ලකෑම් සහ වෙළඳසැල් ගණනාවකට හානි කිරීම මෙන්ම එන් එකක් ගිනි තබා තිබූ ආකාරයද වාර්තාකොට තිබුණා. මේ ප්‍රදේශයේ ඇතැම් ස්ථානවලදී ඇතැම් බඩු භාණ්ඩ මහමගට ගෙනවිත් ගිනි තබන ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තාකොට තිබුණා. මේ අතර සංක්‍රමණික මුස්ලිම් ජාතිකයකට අයත් වූ දකුණු බෙල්ෆාස්ටේ පිහිටා තිබූ බාෂ් කැෆේ නම් වෙළඳසැල අන්තවාදී කෝලාහලකරුවන් විසින් ගිනි තබා විනාශ කර තිබුණා. තත්ත්වය මෙලෙස පවතිද්දී ආර්ථික විශේෂඥයින් සඳහන් කර සිටින්නේ එංගලන්තේ පවතින සමාජ හා මූල්‍ය අස්ථාවර බව මෙවන් තත්ත්වයන් උද්ගත වීමට හේතුවක් වන බවයි. පසුගිය රජයන් විසින් දිගින් දිගටම ජනතාවට ලබා දෙන සහනාධාර කප්පාදු කරන ලද අතර සංක්‍රමණිකයන් හා සරණාගතයන් රට තුළට ඇතුල් වීම සම්බන්ධයෙන් ඔවුන් නිසි ක්‍රමවේදයක් අනුගමනය කර තිබුණේ නැහැ. මෙලෙස කප්පාදු කරන ලද සහනාධාරවලින් එංගලන්ත රජය පවු මිලියන 30ක මුදලක් ඉතිරි කරගෙන තිබුණා. ඒ වගේම තමයි ඉන්දියාව, බංගලාදේශය, පාකිස්තානය වැනි රාජ්‍යයන් වලින් රට තුළට සංක්‍රමණය වන සංක්‍රමණිකයන් හා සරණාගතයන් එරට ස්වදේශී ජනතාවට වඩා ඉතාමත් අඩු පඩියකට තම සේවය සැපීමට පටන් ගැනීම නිසා එරට ජනතාවට රැකියා අහිමි වන තත්ත්වයක් එංගලන්තය තුළ උද්ගත වුණා. මෙලෙස ඇති වුණු සමාජ අස්ථාවර භාවය එංගලන්තය තුළ ජන සමාජයේ මිලස පුපුරා යාමට එක් හේතුවක් වී තිබෙනවා. මෙවන් තත්ත්වයක් අන්ත දක්ෂිණාංශික තරුණ ප්‍රජාව රැඩිකල් මතවාදයන් කරා නැඹුරු කිරීමට හේතුවක් වුණා වගේම එමගින් ඔවුන් අන්තවාදී ජාතිවාදී තත්ත්වයක් කරා ගෙන යාමට පහසු බවත් මේ පිළිබඳව අදහස් දක්වන විශේෂඥයින් විසින් කරුණු සඳහන් කොට තිබෙනවා. මේ වන විට මෙවන් කෝලාහල නිසා අතරඟුට ගන්නා ලද පිරිස 500කට ආසන්න වී ඇති අතර ලන්ඩන් නගරය තුළ පමණක් එම පිරිස 100ක් මවා තිබුණා. ලන්ඩනයට ඇතුළු වෙන සංචාරකයන්ට පවා තර්ජන එල්ලවන මට්ටමක් කරා පසුගියදා මේ තත්ත්වය වර්ධනය වී තිබුණා. වඩා දරුණු කාරණය නම් මෙම විරෝධතා ගෙන යන කණ්ඩායම් එංගලන්ත ආරක්ෂකංශ සමග ඍජුව ගැටුම් ඇති කර ගැනීම ලන්ඩනය තුළ මෙම තත්ත්වය හොඳින් දක්නට ලැබුණා. කොහොම නමුත් මේ වන විට තත්ත්වය ක්‍රමයෙන් සාමකාමී මට්ටමක් කරා ලඟාවමින් පවතිනවා. විශේෂයෙන් අපි ඔබට සඳහන් කළ යුතුයි එංගලන්තය තුළ මෙවැනි විරෝධතා ඇති වූ පළමු අවස්ථාව මෙය නොවන බව. විවිධ තරගාවලිය එංගලන්තය තුළ පවත්වන විටත් සමහර කළු ජාතික ක්‍රීඩකයන්ට ක්‍රීඩාලෝලින් විරෝධය එල්ල කරන ලද අවස්ථා එංගලන්තයේ ඉතිහාසය පුරා වාර්තා වෙනවා. කොහොම වුණත් දැන් මේ ප්‍රහාරට එරෙහිව එංගලන්ත ජනතා හඬ අවදි කරන්න පටන් අරන් තියෙනවා. ඔවුන් පාගමන් නැමින් මෙම ප්‍රහාරයන් හා විරෝධතා නවතා දමන ලෙසට අන්තවාදී පිරිස වලින් ඉල්ලා සිටිනවා. නමුත් අන්තවාදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරකින් සඳහන් කර සිටින්නේ තම රටේ මෙලෙස සංක්‍රමිකයන් හට සහාය පළ කරමින් පෙළපාලි යන බහුතරයද සංක්‍රමණිකයන් බවයි. ඉතින් එංගලන්තය තුළ උද්ගත වෙලා තිබෙන මේ තත්ත්වය එහි සිටින ලාංකිකයන්ටත් එච්චර හොඳ නැති බව අපි ඔබට සඳහන් කළ යුතුයි. කොහොම වුණත් එංගලන්තයේ ආරක්ෂකංශ මේ විදි මේ තත්ත්වය පාලනය කරමින් සිටිනවා. ඉතින් අපි බලමු එංගලන්තයේ මේ ඇති වෙලා තියෙන තත්ත්වය කෙලෙස අවසන් වේවිද කියලා.